විෙනයා ලංකාර බුරුමනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ චරිතය. ලක්ෂ බොහෝ ගණනක් ධනය විසඳ රුවන්වැලි චෛත්‍යරාජයා බැඳවූ ලංකා බෞද්ධයන්ට අවසානයේ දුෂ්කරකාරයක්ෝ පැවැති චූඩා මානිික්‍යයක් සැපීමේ භාරය සතුටින් පිළිගෙන බලාපොරතුූවාටද වඩා සියවාරයකින් යහපත්වන පරිදි පිරිවර මානිக்க 12දස්තුන්සිය අනහකින් හා அනු අටනමක් සර්වචඥධාතුන් වහන්සේලා වැඩසිටින ධාතු කරඩුවකින්ද ස්වර්ණமேය ආධාරකයකින්ද යුක්තකොට සපයා. ලංකා බුද්ධ ශාසනයට අගනා සේවයක් කලා වූ யු වින්‍යලංකාර බුරුමනායක ස්වාමීන් වහන්සේ වනාහි සවත් ලෝසසුන් වැඩ රාශියක් සිදුකලා වූ මහා වීරවරයකි. එබවින් උන්වහන්සේ ගැන දැනගැනීම සඳහා උන්වහන්සේගේ සංශිප්ත ජීවන චරිතය දක්වනු ලැබේ. ජන්මභූමිය. උන්වහන්සේගේ ජන්වභූමිය වූ බුරුම දේශය වනාහි ජීවමාන සර්ුවඥ්ඥාන් වහන්සේ අතින්ම ලත්. ේ ශධාතන් වහන්සේලා නිදන්කොට කරවන ලදයි ප්‍රකට ස්වර්ණමය පර්වතයක් සේ රැන්ගුන් නගරයට හා ඒ අවට සියගණනක් නගරග්‍රාම වලටද රෑදහවල් දෙකෙහි පෙනෙන්න්නා වූ කුඩාචෛත්‍යහා ප්‍රතිමාගෘහ සියගරනක් පිරිවරකොට ඇත්තා වූ සැමතනම රණින් වසාතිබෙන්න්න වූ ස්වේදගන් මහා චෛත්‍යරාජයාගෙන් හා ඒ ඒ නගරග්‍රාමයන් හි විහිටිය වූ උරාණ වූද නවනවූද සියගණන් ස්වර්ණාලිපත චෛ්‍යයන්ගේද සියක්‍රියන් දෙසියරියන් පමණ විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන්ද දහස් ගණන් ප්‍රතිමා ගෘහයන්ගේද සියගණන් භික්‍ෂූන් වහන්සේලා වෙසෙන දැමහල් තුන්මහල් සங்கාවාසයන්ගෙනයුත් සියගණන් මහා සங்கාරාමයන්ගෙන්ந்த රත්නත්‍රය සරණ පරායන ජනයන් ඇති සියගණන් நகரග්‍රාමයන්ගෙන්ந்த අති මනෝ්‍ය වූයේය සීලය ජීවිතයටද වඩා උතුන්කොට රක්ෂා කරමින් කටුක දුක් තනපතක් පමණටවත් ගණන් නොගෙන ජනයාගේ නෑත්ව ආරණ්‍ය සේනසුන්වලට වැද මහනදම්පුරණ දහස්ගණන් යෝගාවචර භික්‍ෂූ වහන්සේලාගෙන්ද ත්‍රපිටක ධර්මය හිහා නොෙක් ශාස්ත්‍රයන්හි පරතරට පැමිණි මහා ස්තවරුවරුන්ගෙන්ද. ලක්ෂ සංඛ්‍යාත ජනය නොමසුරුව බුදුසසුනට පරිත්‍යාග කරන මහා ධනවතුන්ගෙන්ද දිනපතා දස නම විසි නම, පනස්නම, සියත්නම බැගින් භික්ෂූන් වහන්සේලාට දන්දෙන සැදහැවත් උපාසක උපාසිකාවන්ගෙන්ද යුක්තය. මැනික් ආකර, රන් ආකර, රදි ආකර, යකඩ ආකර, තෙල්ලාකරවලින් හා එක් කලකදීම මුළු රටටම වර්ෂ ගණනකට සෑහෙන ධන්්‍ය පැසෙන සාරවත්කෙත්වලින් නොයෙක්දේ වැඩන සාරවත් බිම්වලින්ද සමුරුදය. උපපත්තිය අප නායක මාහිමියන් වහන්සේ ඒ බුරුමදේශයෙහි මොළමයින් නැමැති නගරයහිදී, ශ්‍රද්ධා සීල ප්‍රඥාආදී ගුණ සම්පත්තියහා, ධනසම්පත්තියෙන්ද අනුන වූ වෙළඳ පවුලක ශකවර්ෂ එද්දස් අටසීය වැන්නෙහි උුඳු අප මස කුරපසුලොස්වක පොහෝදින මධ්‍යමරාත්‍රයහි අලමුකොට මෙලොව එළියදුටහ ප්‍රවෘජාව ඒ දර්වා ශුක්ලපක්ෂයෙහි චන්ද්‍රයාමෙන් මෞපියන්ගෙන් හා ඥාතීන්ගෙන් මනකොඳ පොබයමින් වැඩී ස්වජාතික සිිල්පසාාස්ත්‍රයන් ද නිපනත්වයට පැමිණ රුණ වයිසට පැමිණ සිටිකාල්හි සෑම පිරිමි දරුවෙකුම සසුන්ගත කිරීම නැමැති ගුරුමජාතික සිරිත වූ පරිද්දෙන් මව්පියන් විසින් සතවර්ශය එද්දා අඩසිය දාහත වෙන්නෙහි වෙසක් පුර පසුලොස්වක පොහෝදිනයහි ඒ නගරාසන්නේහි වූ ටවන් වජ නැමැති වනවාස විහාරයට පමුණවා චන්ද්‍රාභිධාන මහස්තවීරන් වහන්සේ සමී පෙහි මහත් වූ උත්සවශ්වියෙන් පැවිදිකරවන ලද්දේය. පැවිදිකරවන ලැබූ කුලදරුවන් විසින් හැකිතාක්කල් මහනදම්පුරා ඉන් ඉවත්වීම හෝ උත්සාහේ ඇතිනම් දිවිහිමියෙන් මහනදම්පිරීම එරට පවත්නා චාරිත්‍ර ධර්මයයි. ධර්ම ශාස්ත්‍රෝධග්‍රහණය නියා ලංකාර සාමනේරයන් වහන්සේගේ සුවිනීත භාවය හා, ක්‍රියාශූරත්වය දුටු යු චන්ද්‍රාපිධාන මහා ස්තවීරයන් වහන්සේ විසින් මේ කුඩා නම අනාගතයේ ලෝසසුන් දෙකට බොහෝ වැඩ කළ හැකි කෙනෙක් වන්නේ යැයි සිතා. විශේෂ ගැනීමක් ලබාදනු පිණිස එවකට සුප්‍රසිද්ධ විද්‍යස්ථානයක්ව පැවැතියා වූ රැන්ගුනුවර මහා දම්මදීපකාරාමයහි වැඩවෙසන තදාරාමාධිපති සාාසනාලංකාර, සද්ධාම්මාபிිවන්ස, சிරි පවර, මහාදම්ම රාජාදී, රාජගුරු මහනායක මාහිමියන් වහන්සේ වෙත උන්වහන්සේ යවන ලදද. ඒ මහානායක මාහිමියන් වහන්සේ වනාහි බුර්මදේශයහි අති ප්‍රසිද්ධ සිික්‍ෂාකාමී මහා ස්තවීරතුමකි. උන්වහන්සේ දිනකටෙක් වරක් නිස දෙවරක් ආහාර නොවලදෝහ, ආත්‍රේහිමිස දෙවන බඳුනක නොවැලදූහ. දිනපතා පිණුසිගා වැඩියහ. සියතින්ම හැමදීම් ආදී වත්පිළිවෙත් කළහ. ඇතුළු ගම්හි තබා ආරාමේහිදීද බබයකින් ඔබ, නොබැ වූ है කිසිවෙකු සමග හිස්කතාවක් කිසි කලෙක නොකළහ. උන්වහන්සේ දක්නට යමකු පැමිණියහොත් ඔහුට ධර්මකතාවක්ම කළහ. එක් තිනක පස්වාරයක් රත්නත්‍රය වැන්දාහ. උන්වහන්සේගේ ශිෂ්‍යයන් දහසකට අධික වූ නමුත් උන්වහන්සේ දෙවැන්නෙකු හා එක් ආවාසයක, වැූහ ප්‍රැන්ගුන්ුවර මහා දම්ම දීපකාරාමය කඳවුන්ඩුන් නුවර මහා මංගලාරාමය යන ආරාම දෙකටම උන්වහන්සේ අධිපති වූසේක ඒ ආරාම දෙකෙහි විසූ භික්‍ෂු සාමනේරවරුන්ගෙන් ගණන පන්සීයක් පමණය උන්වහන්සේ ඒ ආරාම දෙකෙහිම කලින් කළ වාසය කළ උන්වහසේ පෙනුසිගා වඩිනයේ තමා සඳහාම නොව භික්‍ෂු සංඝයාද සඳහාය මහා ලාභයකුවෝ උන්වහන්සේ පිණුසිගා වැඩිකල්හි මනුෂ්‍යය උන්වහන්සේට බොහෝ ආහාර පාන පිරි නමුූහ එයින්ම උන්වහන්සේ වෙසන ආරාමෙහි දෙසයක් පමල භික්‍ෂූහු යපුනාහුය උන්වහන්සේට ලැබෙන ආහාරපාන දිනපතා විහාරයට පමුණුවාදීම පිණිස නගරවැසියන් විසින් කරත්තහා කත්කාරයෝද යොදනු ලැබූහ. පිණසිගා වැඩිකල්හි උන්වහන්සේට ආහාරපාන පමණක් නොව චීවර ආදී පරිෂ්කාරද පිරිනමනු ලැබීය. ඒ සියල්ල රැස්කර තබවා වරින්වර සංගයාට බෙදාදීම එතුමන්ගේ සිරිත විය උන්වහන්සේ පරිභෝග කළේ තුන් සිවුර පමණකි. නින්ද අඩුකොට මහනදම් පිරීම නිසාදෝ පෙරකළ ආපයකින් දෝ අවසාන කාලයේදී උන්වහන්සේගේ නේත්‍රයෝ අඳුරු වූහ එකල් හිීදු උන්වහන්සේ කප්පිය කාරකයන්ගේ උපකාරයෙන් නොනවත්වාම පිණුසිංගා වැඩිසේක උන්වහන්සේගේ මූලනාමය යු සාසන යනුයි. ශාසනාලංකාර සද්ධම්මාභිවන්ස, සිරි පවර මහාදම්ම රාජාදී රාජගොරු නාමය උන්වහන්සේ අන්තිමට රජ කළ බොරුම රජතුමා විසින් පිරිනමූ ගරුනාමයකි. උන්වහන්සේගේ ආරාමයන්හි ප්‍රතිපත්තිකාමී සැබෑ භික්‍ෂූන්ට මිස හිස්පුද්ගලයන්ට වාසය කිරීමට අවකාශයක් නොවීය. ඒවා ඒ වෙසෙන සැම දෙනා විසින් කාලසටහනකට අනුව සියලු වැඩ නොවරදවා කල යුතුවිය ඒ අනුව ඔුනොුන් එක්වී කතාකරමින් හිස්ව කාලය ගත නොකළ යුතුවිය. දුෂ් ප්‍රතිපත්ති පිරීමටද අවකාශ නොවීය. මුදල් පරිහරණය ගිලන්කමක් නොමැතිව වහන් පයලා ගම් වැදීම වැසිනැතිකල්හි කුඩ ඉසලා ගම් වැදීම කරත්තවලින් යාම දුම්බීම විකාලෙහි බුලත් දුම්කොළ හැපීම නීතියෙන්මතහනම්විය වරද කළ සැම දෙනාටම ආළකතෙරුන් වහන්සේලා විසින් දඩුවම් පමණුවනු ලැබීය. නැවත නැවත වරද කරන්නෝ ආරාමයෙන් නිරපනු ලැබූහ. ඒවාට ඉගනීමට පැමිණෙන කුසීත භික්‍ෂූන් වැඩිකල් නොසිට පලායාමත් ප්‍රතිපත්ති කාමී කලපුත්‍රයන් දීර්ඝකාලයක් ඒ ආරාමයන්හි වාසය කිරීමත් ස්වභාවය විය උප සම්පත්තිය විනාලංකාර සාමනේරයන් වහන්සේ රැන්ගුන්ුවර මහා දම්මදීපකාරාමයෙහි ඒ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිද්ධිනාගෙන වාසය කළහ. විසි අවුරුදු වයස පිරුණු කල්හි උපසම්පදාව ලැබීමට සුදුසු වූ සකළ ගුණාංගයන්ගෙන් සම්පූර්ණව සිටි උන්වහන්සේ, සාාසනාලංකාර මහනායක මාහිමියන් වහන්සේ උපාද්‍යායකොට එකය පනස්නමත් පවන වූ ික්‍ෂු සංඝයා වහන්සේ විසින් මහා ධම්මදීපකාරාම සීම මාලකයේ දී මහක් වූ උත්සවෙන් උපසම්පදාවට පත්කරනු ලැබූහ. උපසම්පදා කරනු ලැබීමෙන් පසුද උන්වහන්සේ ඒ මහා ධම්මදීපිකාරාමේහිම වැඩ එහි වැඩදුරටත් ධර්ම ශාස්ත්‍රෝ ්‍රාණය කරමින් වාසය කරන කල්හි ලක්තිව පෙරවිසූ පණිබරයන් මිසන් කරනලද ග්‍රන්තයන් දැකීමෙන් හා පොත්පත්වල ලංකාවගෙන දක්වා තිබෙන කරුණු දැකීමෙන්ද උන්වහන්සේගේ සිත ලංකාව දෙසට නැමුණේය ලංකාව තරණය තමන්තුළ හටගත් ලක්දිවට පැමිණීමේ අදහස්ස ක්‍රමයෙන් වර්ධනය වීමෙන් උන්වහන්සේ ක්‍රිස්තුවාශය එදස් නමසි එක්කේදී සවකී ආචාර්වරයකුූ ජීන නැමති බොරුම මහා ස්ථවීරන් වහන්සේ සමඟ රැන්ගුන් නොවරසිට කොළඹ බලා යාත්‍රා කරන නැවකින් සමුද්‍රය තරණය කොට ලක්දිවට සම්පාප්ත වූහ උන්වහන්සේ ලක්දිවට පැමිණ සිද්ධස්ථාන වන්දනා කරමින් ඇවිද ඒ වර්ෂයේ වස්වසන කාලයේ එලබී කල්හි මිින්තලා පර්වතයේ ගල්ගේක වස්වැසූහ. වස්වසා ඒකාසනිකව පිඩපාතිකව භාවනාවෙහි යෙදමින් වස්කාලය අවසන් කළහ වසෙන් පසු නැවතත් සිද්ධස්ථාන වන්දනා කරමින් ඒ ඒ දිසාවල ඇවිද එද්දාස් නමසය දෙකේදී කොළඹ වත්තක වස්වැසූහ ඉන් පසුද නැවතත් සිද්ධස්ථාන වන්දනා කරමින්ද ඒ ඒ දැන්වල භාවනා කරමින්ද හැසිර එද්දාස් නමසය තුනේදී මිහින්තලා පර්වතයේම වස්වැසූහ එද්දා නසී හතරේදී උන්වහන්සේට ලක්තිවදී මුණගැසුුණු යු ජයන්ත නමති බුරමජාතික භික්‍ෂූන් වහන්සේ කෙනෙකුද සමඟ සියනෑ කෝරලයේ දොරනෑගොඩ නැමැති ග්‍රාමයේ සොහොන්භූමියක වස්වැසූහ එහිදී මුන්වහන්සේට සද්ධාතිස්ස නැමැති තසසිල් උපාසක කෙනෙක් ද එක් විය අවසානයේදී උන්වහන්සේ ජයන්ත තෙරුන් වහන්සේ හා උපාසක තුමාද සමග නැවතත් වන්දනාවෙහි ඇවිදින්නට වූහ. උන්වහන්සේට ලංකාවේ සිද්ධස්ථාන වන්දනාවට මෙපමණ දීර්ඝකාලයක් ගත වූයේ ලංකාවේ සැමතැන්හීම අයින්ම ගමන් කළ බැවිනිි. ලංකාවේ තිබෙන පෞරාණික සිද්ධස්ථානයන්ගෙන් උන්වහන්සේ නොබමිනිි තනක් නැත වර්ෂ කීපයක්ම ලංකාවේ ඇවිද්ධාාවූ උන්වහන්සේ නේවර්ෂයේදී සියරටට පෙරලා වඩිනා අදහසින් ශ්‍රීපාදය වන්දනා කොට කොළඹ බලා පයින්ම යු ජයන්ත තෙරුන් වහන්සේ හා සද්ධාතිස්ස උපාසිකතුමාද සමග වඩනාහු හොරනට පැමිණියෝය පන කන්ද වන්දනාවී ඇවිදින්න වූ උන්වහන්සේ විඩා සංසිදුවා ගැනීම පිණිස පන්සල්වලට ගිය කල්හි විදේශක වූ උන්වහන්සේගෙන් නොයෙක් ප්‍රශ්න අසා වඩාත් වෙහෙසට පත්කරවන බැවින් උන්වහන්සේ පන්සල්වල නවාතැනට යාම අත්හැළහ. පොහෝසහි නවාතැන් ගත්තේ ගල්ලෙන් ආදී ජනෂූන්‍ය ස්ථානවලය හොරනට පැමිණ ගල්ලෙන් විචාල කල්හි මිනිස්සු කුළුපනකන්ද ගැන උන්වහන්සේට කීහ කුළුපනට පැමිණි කල්හි එක් මිනිසෙක් කුළුපන වැරහැල්ලෙන කන්දට වැඩමවාගෙන ගොස් එහි තිබෙන ගල්ගය උන්වහන්සේට දැක්වීය උන්වහන්සේ එහි වැඩියේ එදා රාත්‍රිය ගතකිරීම පිණිසය එහෙත් ගල්ගය වාසය කළ හැකි පරිද්දෙන් නොතිබුණු බැවින් එහි නොවිසිය හැකිවිය. දීර්ඝකාලයක් ඇවිදීමට සැරසී සිටි උන්වහන්සේලා වාසයට සුදුසු තැනක් නොලබෙන තැන්වලදී ගසක එල්ලා එය යට වාසය කළ හැකිවන පරිද්දෙන් සාධවාගන්නාලද විශාල කොඩ දෙගක් තිබුණේය. එදාද උන්වහන්සේලා කූඩ ගස්වල එල්ලා ඒවා යටට වී වාසය කළහ. මෙය විනයාලංකාර නායක මාහිමියන්ගේ ජයභූමිය විය. වර්ෂකීපයක් මුළුල්ලෙහි ලංකාවේ හැසුරුණු නමුත් මේ ස්ථානයට පැමිණිණ තුරුඋන්වහන්සේගේ කීර්තිය නොපතලේය. කීර්තිය පැතිරෙනට වූයේ මේ කන්දට පැමිණීමේ පටන්ය, එදා රාත්‍රිය කුඩයට වාසේ කලා වූ උන්වහන්සේලා පසුදින පිණුසිගා වැඩියෝය. ඒ කාලයේ ඒ පලාතේ මිනිසුන්ට එය ආශ්චාර්ය ජර්ශනයක් විය. නොදුටු විරූ ජාතියක භික්‍ෂූන් දැකීමද ආශ්චරයක් වීය. කුළුපන කන්දට අමුතු රටක භික්‍ෂූන් වහන්සේලා දෙනමක් පැමිණ සිටින්නහ යන ආරංචිය ගම්වල පැතිරෙන්න්නට විය එදින උන්වහන්සේලා දක්නට මිනිස්සු එහිගිය ෝය. ගොස් උන්වහන්සේලා බොහෝ සැලකිලි දැක්වූහ. විනියාලංකාර නායක මාහිමියන් වහන්සේ ඒ මිනිසුන්ට ධර්මදේශනා කළහ. මනුෂ්‍යයෝ උන්වහන්සේ කෙරෙහි බොහෝ ප්‍රසන්න වූහ. මිනිසුන්ගේ බලවත් සැලකීමක් ඇති නිසාද වන්දනාවේ කලක් ඇවිද බොහෝ වෙහෙසී සිටි නිසාද න්වහන්සේ දින කීපයක් එහි නැවතිී විඩා සංසිදවාගෙන යන්නට ඉටාගත්හ. උන්වහන්සේලාගේ පැමිණීමේ ආරංචියද ඒ සමගම උන්වහන්සේලාගේ කීරිති ගෝෂයද දිනෙන් දින වේගෙන් පැතිරෙන්නටවිය. දිනෙන් දිනම කුළුපනකන්දට එන මිනිසුන්ගේ සංඛ්‍යාව අධිකවිය. උන්වහන්සේලා කෙරෙහි අතිශයෙන් ප්‍රසන්න වූ මනුෂ්‍යයෝ හැකිතා කල් නවත්වාගෙන, න්වහන්සේලාට සත්කාර කොට පින් ලබාගන්නා අටියෙන් උන්වහන්සේලාගේ වාසය පිණිස කුටි දෙකක් තැනූහ. මිනිසුන්ගේ බලවත් ඉල්ලීම නිසා උන්වහන්සේ තවටික කළක් එහිම වාසය කරන්නට ඉටා ගත්හ. උන්වහන්සේ දිනපතා පැමිණ විශාල පිරිසකට ආජී වශ්ටමකසීලය සමාධන් කරවූහ. පොහෝ දිනයන්හි පැමිණෙන පිරිසටද නවාංග උපෝසත සීලය සමාධන් කරවූහ මේ පලාතය මනෂියෝ ඉන් පෙර ඒ සීලයන් ගැන අසා නොසිටියහ එයින් වඩාත් උන්වහන්සේ කරහි පැහැදුනා වූ ඔවුහු කන්දිහි එක් ප්‍රදේශයක් වහා සමතලා කොට කඩිමුඩියේ මහා ධර්මශාලාවක්ද තැනූහ සිල් සමාධන් වන පිරිසඳ දිනෙන් දිනම අධික වූහ පොහෝ දනයන්හි කැලනිි විහාරයට මෙන් කුළුපන කන්ද දෙසට සේනාව ගලා එන්නට විය. සමහර පෝය වලදී දහසක් පමණ මනුෂ්‍යියෝ සිල් සමාදන් වූහ. පොහෝ දිනයන්හි කුළුපන කන්දේ බටපඳුරක් නොහැර සිල් සමාදන්ව භාවනා කරන්නෝ වූහ. නවාංග උපෝසත සීලවාදය බොහෝ ලාංකික භික්‍ෂූහු නවාංග සීලයක් නැත එය මිත්‍යාවක්යැයි ප්‍රකාශ කරන්නට වූහ විරුද්ධ වූ ඇතැම් ගෘහස්ත ප්‍රවෘර්ජිතයෝ නොෙක් පලාත්වලින් ගෘහස්ථ ප්‍රවෝර්ජිත පණ්ඩිතයන් ගෙන්වා උන්වහන්සේ හා වාදයට එවන්නට පටන් ගත්හ එදහස් නමසී පහේදී මුද්‍රිත නවාංග උපෝසතය නම් කුඩා පොත්පිංචකින් දැඩි විවේචනයක් එල්ලවිය නවාතනට පැමිණියාව වූ මුන්වහන්සේ සමීපයහි කිසිම පොතපතක් නොතිබුණේය උන්වහන්සේ වාදයට එන්නවුන් ලවාම පොත්ගෙන්වා ඔවුන්ගේ පොත්වලින්ම ඔවුන්ට නවංග සීලය ඇති බව දක්වාලූහ අංගුත්ත්‍ර නිකායේ නවකනිපාතයේ සීහනාද වක්ගේ නවාග උපෝෂත සූත්‍රය බලන්න. වාදකරුවන් අවුත් පරාජයවී යත් යත්ම උන්වහන්සේගේ කීර්තිය වඩවඩා පතලේය හැතකුම් විස්ස තිහ දුරගම්වලින් நகரරවලින් පවා ආහාරපාන පරිෂ්කාරයන් රැගෙන කුළුපනකන්ද කරා මහජනයා එන්නට වන් है, है ගෙනවුත් පාමුල තබා පුදන්නා වූ පරිෂ්කාර බොහෝ විය. ගිහියන් පමණක් නොව නොයෙක් පලාාත්වලින් ද භික්‍ෂූන් වහන්සේලාද උන්වහන්සේ දක්නට පැමණෙන්නට වූහ. උන්වහන්සේ එක් අතකින් ගෙන අනිත් අතින් දෙනාක්මෙන් තමන් වහන්සේට ලැබී තිබන පරිෂ්කාර එන එන භික්‍ෂූන් වහන්සේලාට පරිත්‍යාග කළහ කාලයේදී උන්වහන්සේට සියරට බලා වඩින්නට ඕනෑකම තිබුණේද විරුද්ධවාදීන් හට බියෙන් පලාගියහ හැයි කියන්නට අවකාශ නොලගුණු සඳහා එහිම වැඩසිටිසේක. වර්ෂයක් පමණ ගත වූ කල්හි මෙසේ එනේන භික්‍ෂූන් වහන්සේට දීත්, සියයක් පමණ අටපිරිකරහා තාත් බොහෝ පිරිකර උන්වහන්සේ වෙත ඉතිරිව තිබුණේය සියරට වැඩමවීමට සූදානම් වීම මේ කාලය වනවිට වාදකරුවන් සම්පූණුවෙන්ම නිහඬුව සිටි බැවින් උන්වහන්සේ මහාදාානයක් වී ඒ පරිෂ්කාර සියල්ලම පුදා සියරටට වැඩමවීමට සිතා ඒ බව දායකයන්ට දැනුම් දුන්හ දායකයෝද මහාදාානය දෙන්නට සූදානම් වුවහ මේ කාලයේ අමරපුර නිකායක තෙරුන් වහන්සේලා බුර්මනායක මාහිමියන්ට පක්ෂව ක්‍රියාකළෝය. වැලිතර UA ඥානතිලක නායක මාහිමියන් නැතුළු බොහෝ අමරපුර නිකායක තෙරුන්වහන්සේලා උන්වහන්සේට උපකාර කළෝය. වැලිතර දම්වජෝති තෙරුන් වහන්සේ හා, කොස්කඩ සිරි සුසීමතෙරුන් වහන්සේද උන්වහන්සේට විශේෂයෙන් පක්ෂව ක්‍රියා කළ දෙනමකි. ඒ දායක මහත්මෝද වස්කඩුවේ සුභියයුති නායක මාහිමියන් වහන්සේ වෙතගොස් දානයට ආරාධනා කළහ. උන්වහන්සේ සියක් නමක් සමග වඩිනාලෙසට ආරාධනාව පිළිගත්හ. නියමිත දින පැමිණ කල්හි ඒ මහෝත්සවයට සහභාගිවීම පිණිස, ඊට පළමුදින රාත්‍රියයේ පටන්ම කුළුපන දෙසට සියගණන් ජනයා ගමන් කරන්නට වූහ දානය දෙන දිනේහි පසුව පැමිණි දහස්ගණන් ජනයාට කන්දට යන්නට ද නොලබුණේය මුළු කන්දම වසා ජනයෝ උරෙන් උර ගැටී සිටගත්හ එපමන මහත් ජනකායක් ඊට පෙර කවදාවත් නොදුටු බව මහල්ලෝ පවාකීහ දාන මහඋත්සවය බලාපොරොත්තුූවාටද සිය වාරයෙන් ගණනින් යහපත්සේ සිදු විය. හොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමය. මේ මහා දාන පුුණ්යෝත්සවය පවත්වා අවසානයේහි විනයාලංකාර බුරුමනායක මාහිමියන් වහන්සේට ඉතාමත් හිතවත්ව සිටියා වූ වැලිගම්පිටියේ DLල් ගුණවර්ධන අපපු හාමි කොළුපන DH අබේරත්න රාලහාමි ඒේනේ ගම DC සමරක් කොඩි රාලහාමි කනේවල DP විජරත්න නොතාරිස් රාලහාමි වැලිගම්පිටියේ ඩDC සැෙනවරත්න රාලහාමි ආදී දායක මහත්මෝ එක්ව අපි මේ බුරුම ස්වාමීන් වහන්සේ මේ පලාතේම අභිනව විහාරස්ථානයක් කරවා නවත්වා ගනිමු යැයි සාකච්චා කරගත්හ ඉක්බිති ඔහු බුරුම නායක මාහිමියන් වෙත ගොස් කරුණු සැලකොට තවත් කලක් ලක්තිෝ වැඩසිටන ලෙස ආරාධනා කළහ කෙල්හිගුණ දන්නා වූ ඒ නායක මාහිමියෝ බුරුමයට වැඩමුවීමේ අදහස හැර ඒ මහතුන්ගේ ආරාධනය පිළිගෙන එහිම වැඩසිටියහ දායක වරු එදිනවටන් සංගාරාමයක් කරවීමට සුදුසු භූමි භාගයක්ස්ොුවන්න්නාහු පොකුණු විට හේනේ ගම වැලිගම්පිටිය මීමන කුළුපන, කනේවල යන ගම් හය මැද පිහිටි. රමණීය භූමි භාගයක්මලේයට ගත්හ. එවකට වන ලැබක්ව පැවතියා වූ ඒ භූමිභාගය හත්පස ගම්වල වෙසෙන ජනයා රැස්ව වල් කොටා මුල් උපුටා දිනකීපයකින්ම බෙරසක් සේ සමතලා කළෝය. ඉක්බිති එහි බුරුම ස්වාමීන් වහන්සේලා දෙනමට වාසය පිණිස කොටි දෙකක් ධර්මශාලාවක්ද කරවා උන්වහන්සේලා ඒ ස්ථානයට පැමිණ වූ है. ඉක්බිති එමස්ථානය පොකුණවිටාදී ගම් අයෙහි දායක මහතුන් විසින් අවට ගම් වාසීන්ගේද උපකාර ඇතිව සංගාරාමයකට ඕමනා සියලු දෙයින් සම්පූර්ණකොට ක්‍රෂ්ටිවර්ෂය එද්දස් නමසය හතක් වූ ජනවාරි විසිවන දිනේදී විනියාලංකාර මාහිමියන් ප්‍රධානකොට නිකායත්‍රයේම සංඝයා වහන්සේද පමණුවා සග සතුකොට පූජාකරන ලද්දේය එම ආරාමයට ශ්‍රී විනියාලංකාරාමය යන නම තබනලදී. මේ කාලේ ගුරුමරට ජාගර මහාස්තවීර, පරම්පරාගත ත්‍රපිටක ධර්මයහි විශාරද වූ ව ගුණාබිධාන මහස්තවීරයන් වහන්සේ, ගර්හා පරූපවාද විරහිත වූ ෆ්‍රියශීලී ශිෂ්්‍ය භික්‍ෂු සමෝහයක් ද සමඟ, ධටා ධාතු වන්දනාව පිණිස බුරුම රට සිට ලක්තිවට පැමිණියෙන් උන්වහන්සේලා ශ්‍රී විනිාලංකාරාමයට පමණුවා ඒ ගුණාබිධාන මහා ස්තවීරයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සීමමා බන්ධනයක්ද කරවා ශ්‍රී විනයාලංකාරාමය සකලාංගෙන් පරිපූර්ණ කරන ලද්දේය දැන් එම ශ්‍රී විනයාලංකාරාමය බුරුමෙන් ගෙනන ලද අඩි හයාමාරක් උස්වූ වැඩසිටිනා අගනා ලෝහමය බුද්ධ ප්‍රතිමාවකින් යුක්ත ප්‍රතිමාගෘහයකින්ද. අඩි හතහමාරක් උස වූ ස්වර්ණාලේපිත මනහර කැටයම් සහිත ආසනයකද වැඩසිටින බුද්ධ ප්‍රතිමාවක් වැඩසිටින දෙමහල් පහයකින්ද සංඝාවාසයකිනහා දෙමහල් සීමමාමන්දිරයකින්ද ධර්මශාලා බෝජනසාලා ලිං පොකුණු ආදියෙන්ද යුක්ත වූ අගනා සංගාරාමයකි මහාවිහාර පරම්පරාණුයාත ක්‍රමයෙන් සූත්‍ර අභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මය උගන්වන පිරිමෙන පිරිවෙනකි මේ ස්ථානයේ ඒ කාලය කරන ලද සියලුම කටයුතුවලට ලංකාවේ සුප්‍රසිද්ධ පඩුවරයකු වූ ලක්මිණී පහන්පත්‍රයේ කතරූභූත ඇම් ධර්මරත්න මහතාද දායකයකු වශයෙන් හා අනුසාසකයකු වශේෙන්ද ක්‍රියා කළේය. මේ විනියාලංකාර බුරුමනායක මාහිමියන් වහන්සේ පිටකත්‍රය ධර්මයහි විශාරදයහ පාලි සිංහල බුරුම ඉංග්‍රීසි දෙමල හින්දී යන බාසා හයෙන්ම කතා කිරීමහි සමර්ථයහ ජනයන්ගේ සිද්ගන්නා චතුර කතිගේයකි උන්වහන්සේ මේ පොකුණ විට ශ්‍රී විනාලංකා රාමයහි වැඩවසමින් කුලදරුවන් සසුන්ගත කරවීමෙන්ද දහම් දෙෙසා ජනයන් පහදවා සීලෙහි පිහිටවීමෙන්ද බොහෝ ලෝසසුන් වැඩකළහ උන්වහන්සේගෙන් බනාසා පැහැද පෞකම් හැර සිල් සමාදන් වූ ස්ත්‍රී පුරුෂයෝ දහස්ගරනක් වූහ මෙසේ එම ආරාමයෙහි කලක් ලෝසසුන් වැඩකරමින් සිට උන්වහන්සේ ක්‍රිස්තුවාශය එද්දාස් නමසි එකොළහේදී සියරට බලා වැඩියහ පුනරා ගමනේ හා බුරුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා. නැවත උන්වහන්සේ ලංකා වාසීන්ට වැදුම් පිදුම් කිරීම සඳහා, බුරුම බුද්ධ ප්‍රතිමා වහන්සේලා මහත් සමූහයක් වැඩමවාගෙන එද්දා ස්නම සය දහතුනේදී ලංකා දවීපේට සම්ප්‍රාප්ත වූහ උන්වහන්සේ විසින් මෙසේ වරින්වර ලංකාවට වැඩමෝන ලද ලෝහමය වූද කිරිගණන ගනි නිෙල් ලද්දාා වූද බුද්ධප්‍රතිමා වහන්සේලා බොහෝ ගණනකි. එයින් අඩි හයාමාරක් උස් වූ ටොන් තුනමාරක් පමණ බරවූ. ලෝහෙන් නිමවන ලද්දා වූ වැඩසිටිනා විශාල ප්‍රතිිමා වහන්සේ නමක් හා දෙරියන පමණ ඇති කිරිගරුඩ ප්‍රතිමා වහන්සේ නමක්ද අඩි හතාමාරක් උස් වූ ස්වර්ණාලිප්ත වජරාසනයක වැඩසිටින ප්‍රතිමා වහන්සේ නමක්ද පොකුණු විට ශ්‍රී විනි්‍යාලංකාරාමයේ වැඩසිටින්නහ රයිගම් කෝරලයේ බටුවිට සුදර්මාරාමයෙහි එක් ලෝහ ප්‍රතිමා වහන්සේ නමක්ද ගොඩ බෝධිරාජාරාමයේ, ලෝහ ප්‍රතිමා වහන්සේ නමක්හා, වජරාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද. කොළඹ සුදුවැල්ලේ ශ්‍රී විනයාලංකාරාමයේ, ලෝහ ප්‍රතිමා වහන්සේලා හතර නමකා, වජරාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද දෙමට ගොඩ මහා මකුටාරාමෙහි අජ්‍යාසනය සහිත ප්‍රතිමා වහන්සේ නමක්ද වැඩසිටින්න. අடியිය අடி දෙක පමණ කුඩා ප්‍රතිමා වහන්සේලා බොහෝ ගණනක් ලංකාවේ නොයෙක් පලාත්වල නොයක්ස්ථානවල වැඩසිටින්න. තවත්විහාරස්ථාන උන්වහන්සේට මේ කාලයේ කොළඹ නගරයේ විහාරස්ථානයක්, නතිබුණේය. එබැවින් එද්දාස් නමසය ධාතුනේදී බුරුමෙන් වැඩමවාගෙනා බුද්ධ ප්‍රතිමා වහන්සේලා කොළඹ කුණුදුුවත්තේ D.DC පේදරික් මහතාගේ වත්තේ වඩා හිදුවන්නට සිද විය. ප්‍රතිමා වහන්සේලා නිසා උන්වහන්සේටද එහි වැඩසිටින්නට සිදුවිය. ඒ පාඩුව දුටු ඩ.DC පේදරිස් මහතාහා එම නෝනා මහත්මිය ඇතුළු දායක පිරිසක් විසින් උන්වහන්සේ උද්දෙසා කොළඹ නගරේ විහාරස්ථානයක් කරවන්නට අදහස් කරන ලදී. ඒ ළඟදීම එනම් එද්දාස් නමසය දාහතරේ මහා යුද්ධෙ හටගැනීමෙන් ලෝකය අවුල්වීගියෙන් ඔවුන්ගේ අදහස සර්වාකාරයෙන් මස්තක ප්‍රාප්ත නොවූ නමුත් එද්දාස් නමසය පහළවේදී කොළඹ සුදුවෙල්ලේ read ලෙන්හි කුඩා ගොඩනැගිල්ලක් සහිත, කුඩා ඉඩමක් මෙලයට ගෙන උන්වහන්සේට පූජාකළෝය. එයට සුදුවැල්ලේශ්වී විනයා ලංකාරාමය යැයි කියනු ලැබේ. මුන්වහන්සේ නිසා වර්ෂයක් පාසාම බොහෝ බොරුම වන්දනාකාරයෝ ලක්දිවට ගොඩබසින්නට වූහ. උන්වහන්සේ ලක්දිවට පැමිණෙන බුරුම භික්‍ෂූන් වහන්සේලාට හා ගෘහස්තයන්ට, වාසය කිරීමට සුදු සුස්ථානයක් පිළියල කරන්නට කල්පනා කොට ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වූ කළ ෆරැන්ගුන් නුවර දෝපු දෝගුන් යන බරුම නෝනාාවරු දෙදන ප්‍රධාන බෞද්ධ පිරිසක්මිසින් කොළඹ දෙමට ගොඩ පාරේ ගොඩනැගිලි සමෝහයක් සහිත වූ භූමි භාගයක් ෘපියල් පනස්පන්දාහකට ගෙන පරිත්‍යාග කරනු ලැබිය දැන් මහා මකුටාරාමය නමින් හඳුන්නුන් ලෙබේ දැන් එෙහි බුරුම බෞද්ධයන්ගේ වියදමින් විශාල දෙමහල් ගොඩනගිල්ලක් ද කරවා තිබෙයි. එට ගිය වියදම රොපියල් හැටදාසකි. මේ බුරුම නායක මාහිමියන් වහන්සේ මානුවර හා අනුරාධපුරයේද ස්ථාන දෙකක් ඇති කරන්නට කල්පනා කොට ඒ බව බුරුම බෞද්ධයන්ට දැන්වෝ කල්හි විස්තුවශය එදහස් නමසසිී සිහතයේදී බොරුම රට ඇගු නුවරයව නැමැති දනවත් මහතෙකු ප්‍රධාන පිරි සක්විසින් නුවර දළදාමාලිගේට නොදුරු තැනගින් ගොඩනෑගිල් ලක් සහිත භූමිභාගයක් රූපියල් විසිහතරදාාහකට මලියයට ගෙන පරිත්‍යාග කරනු ලැබීය. එහි දැනට රුපියල් දහදාහක වියදමින් අභිනව ගොඩලගිල් ලබ්ද කරවාති බේයි. එද්දස් නවසය තිහයවැනි වර්ෂය අනුරාල්පරු නගරයෙන් ද රුපියල හයදාහකට ඉඩමක් ගෙන යු උනේකං නැමැති මහතා හා එම නෝනා මහත්මිය විසින් පරිත්‍යයාග කරන ලදී. මේ ඉඩම එලාර් සොහොනයයි කියන ස්ථානයේ සමීපයේ පිහිටාති බේයි. මහනුවර අභි නව දළදා මන්දිරය. මේ බොරුමනාක මාහිමියන්ගේ බාල කල එකට ඉගෙනගත් මිත්‍රයකඩක් නමති ධන ඉසුරු මහතෙක් වන්දනා පිණිස ලක්දිවට පැමිණියේය. ධාටාධාතු වන්දනාව සඳහා මහනුවර දළදා මාලිගේට ගියා වූ එතුමාට ුද්ධාලම්බන ප්‍රීතිය වෙනුවට ඇති වූයේ මහා සංවේගයකි පූජනීයාති පූජනය වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ධාතුන් වහන්සේට වර්ෂ සියගරනකින් පෙර කළ දිරු කොඩා ගොඩනැගිල්ලක අදත් වැඩසිටින්නට සිදුවී තිබෙන්නේ මේ දිවේනෙහි බෞද්ධ රජතුමකු නැති බැවින්්ඥ. ඉදින් අද මේ දිවේනෙහි බෞද්ධ රජතුමකු ඇතිනම් කාලානු රූප නොවූ මේ කුඩා ගොඩනගිල්ලෙහි දළදා සාමීන් වහන්සේ නොවඩා හිඳුුවන්නේ යැයි සිතූ එතුමා මත් සංවේගයෙන් දළදාහිමියන් වහන්සේ වැඳ වෙනයාලංකාර බුරුමනායක මාහිමියන් වෙත පැමිණ තමාට පහළ වූ සංවේගය ප්‍රකාශකොට. එතුමාට අවකාශ දෙතහොත් දළදා සාමීන් වහන්සේ වඩහිඳවීම පිණිස කාලානු රූප අභින මාලිගත්ේ. එතුමාගේ වියදමින්ම කරවන්නට කැමති බවහා, දියවඩන නිලමේතුමා විසින් කරවනු ලැබේ නම් ඒ සඳහා විශාල පරිත්‍යාගයක් කරනු කැමති බවද සැලකොට. අභිනව මාලිගයක් කරවීමට නිළමිතුමා උත්සාහවත් කරන ලෙස උන්වහන්සේට ආරාධනා කළේය. එතුමා කී කරුණු අසා උන්වහන්සේද සංවේගේට පැමිණ එවකට දළදා මාලිගේ භාරව සිටි PB නුගවෙල දියවඩන දිළමතුමාවෙත ගොස් කරුණු පහදාදී එතුමා අභිනව දළදාමාලිගයක් කරවීමෙහි උත්සාවත් කරවූහ. ඉන් පසු දියවඩන නිළමතුමාද ඒ කල්පනාකොට පුරාණ දළදාමාලිගේ මැදිකොට. උපියල් විසිලක්ෂය යකින් පමණ නිම කලයුතු අබිනව මහා දළදාමාලිගයක් කරවන්නට, එද්දස් නමසිී විසිහතේ දී පමණ ආරම්භ කළේය. එට මුල්ගල තැබීම සඳහා බුරුම ලක්ෂපති මහතා පැමිණියේය එතුමා ඉදිනම ඒ සඳහා රුපිය ලක්‍ෂයක් පරිත්‍යාග කළේය. පසුවද එතුමා වරින්වර ලක්ෂ කහමාරක් පමණ මුදල් ඒ සඳහා පරිත්‍යාග කළේය අප බොරුම නායක මාහිමියන් වහන්සේගේ අනුසාසනා පරිදි ත් බොෝ බුරුම බෞද්ධයෝ ඒ සඳහා මුදල් පරි්‍යාග කළහ. ලංකා බෞද්ධයෝද පරිත්‍යාග කළහ. දියවඩන නිළමේ තුමා එදදාශනමසිී තිස්සාය දක්වා ඒ කර්මාන්තය කරවූහ. ඒ වර්ෂය වනවිට ඒ සඳහා ලැබීතිබුණු උපකාර මුදල්ද අවසන් විය. ඉදිරියට ද රුපියයා ලක්ෂ කණනක් වියදම් කෝට අවුරුදු ගණනක් මුළුල් ලේ කරවන්නට තිබෙන මේ කර්මාන්තෙහි යෙදවීමට ද එතුමාට අවකාශනැතිවිය. එවවින් එතුමාඒ කර්මාන්තයට ගොළපටන් උපකාරකාරයකු වූ යු විනියාලංකාර බොරුම නායක මාහිමි අන්ටම ඉදිරියට කරන්නට තිබෙන කොටස සම්පූර්ණ කිරීමේ භාරය පවරන්නට සිතා දල්දා මාලිගාවේ නායක ස්වාමීන්දයන් වහන්සේලා සමගද සාකච්ඡා කොට එද්දාස් නමසී තිස්සායේදී එසේ කළේය දැනට ඒ කර්මාන්තය බුරුම නායක මාහිමියන්ගේ ප්‍රධානත්වෙන් කරගෙනයනු ලැබේ ඒ සඳහා යන වියදම මසක් පාසා උන්වහන්සේ මිත්‍ර යුතඩැක් මහතා එවන්නේය. බුරමනායක මාහිමියන් විසින් කරවන්නට පටන්ගත් පසුද ඒ මහතා විසින් ලක්ෂයක් පමණ ඒ සඳහා පරිත්‍යාග කරතිබේ. තවත් බුරුම බෞද්ධයන් විසින් ඒ සඳහා මුදල් පරිත්‍යාග කරතිබේ ට කරගෙන යන ගොඩනගිල්ලේ වැඩ තව අෞරුදය කහමාරකී අවසන් කළ හැකි වේ යැයි බොරුම ස්වාමිපාදයෝ කීහ. විදේශක වූ මුන්වහන්සේගෙන් ලක්තිවට සිද වූ මේ වැඩ රාශිය ගැන සෑමලාංකික බෞද්ධයකුම උන්වහන්සේ කෙරහි කෘතඥ විය යුතු. දිනකර නිබතේජෝ බ්‍රම්්ම වන්සාබි ජාතෝ, පටුතර මතිමායෝ, දම්මවේදී විනීතෝ, සිරීදර විනියාලංකාර නාම ගරුගෝ ඉහ විරතර කාලං ජීවිතං සොත්තිිනා සෝ. ශ්‍රවී දළදා වහන්සේ තැන්පත් කිරීමට සුදුසු මන්දිරයක් සේ මහනුවර නගරයේ උසම ගොඩනැගිල් ලෙස මෙය නිර්මාණය කිරීමට විනිාලංකාර නාහිමියන් සැලසුම් කර තිබුණත් ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විරෝධය පලකිරීම නිසා අභින විහාර මන්දිරය දැන්පාත්නා තත්ත්වයෙන් නිම කළ බව, රේරුකාණී නාහිමියන් පසුව පැවසූහ. එෙම නවවිහාර මන්දිරය නම් දැනට තායි පිළිමේ තැන්පත් කර ඇති ජාතික කෞතුකාගාරයට ආසන්න විහාර මන්දිරයයි. සංස්කාරක